අපි දැන් මේ රසට උයන්නේ ඉගෙන ගන්නේ සහ උයන්නේ අපි ආදරය කරන කට්ටියටනේ, එක්කෝ අපේ හස්බන්ඩ්ට, ළමයින්ට, එහෙම නැත්නම් අපේ අම්මයි තාත්තයි, සහෝදරයෝ, ඒ වගේ අපි ආදරේ අපේ ජීවිතේ අපි ආදරේ කරන අයට තමයි අපි මේ කෑම උයන්නේ. එතකොට මේ උයනකොට අපි රසට කෑම උයලා විතරක් මදි නිරෝගී සුවය කොහොමද අපි මේ හෙල්දි විදියට මේ කෑම උයන්නේ කියලා අපි හොඳටම ඉගෙන ගන්න ඕන. දැන් මං ආගෙන නිවුස් එකෙත් කියනවා මේ ගොඩක් සීනි අඩුවෙන් පාවිච්චි කරන්න හරමේ කියලා. දැන් ආණ්ඩුවත් ඒ ගැන කතා කරන්න පටන් අරන්. ඒක හරිම හොඳ පණිවිඩයක් අපි කාටත්. දැන් අනිත් එක අපි ලංකාවේ අපි හරියට සීනි දාලා තේ බොන්න අපි පුරුදු වෙලා ඉන්නවානේ. දැන් අපි අපිනේ ඉතින් තේ හදන්නේ අම්මලා හැටියට. දැන් අපිට මේකට මං හිතුවා මේ සමහරක් අය මං දාලා සීනි හැදි තුනක් දානවලු තේකට. ඒක නම් හොඳටම වැඩි. සීනි හැන්දක් නේ සාමාන්‍යයෙන් කියන්නේ. මම නම් කියන්නේ ඒකත් අඩු කරගන්න පුළුවන්ද කියලා. මම දැන් මෙහෙම එකක් කරනවා, ඔගලනුත් කරන්න. දැන් තේ හදනකොට අපි හිතමු හතර දෙනෙකුට අපි සීනි හැදි හතරක් දානවා කියලා. අපි පොඩ පොඩ මේක අඩු කරන්න ට්‍රයි කරමු. එතකොට කියන්නත් එපා ගෙදර අයට සීනි අඩු කරනවා කියලා. එතකොට අපි හෙමින් හෙමින් සැරේ මේක අඩු කරමු. දැන් අපි හැදි තුනක් දානවා, හතරක් දානවා නම් අපි තුන හමාරක් දානවා. දාලා සුමානයක් විතර යනවා. මේක බොන්න දීලා ඒකලන්ට ටික ටික අපි හෙමින් සැරේ යාලට නොදෙනුවත්වම සීනි තේක සීනි ටික අඩු කරමු. ඊට පස්සේ පැණි රස කෑම හදනකොට උනත් වෙනදට දාන සීනි ප්‍රමාණයට වැඩි අඩුවෙන් අපි දාමු. ඊට පැණි රස කන ප්‍රමාණය අඩු කරලා සීනි අඩු කරන්න ඕනේ. ඒ එක පැත්තක්. අනිත් එක තමයි තෙල්. ඉතින් තෙල් කන එක ඒකත් අපි අර මං කිව්වා වගේ මෙනු එක ප්ලෑන් කරනකොට අපි උයනකොට. දැන් මං ගොඩක් දාලා තියෙන අපි දැන් තෙල් කියන්නේ ගැඹුරු තෙලේ බදලානේ වැඩිපුරම කන්න හොඳ නැහැ කියන්නේ. ඉතින් ඒව නම් අපිට ලේසි ඒකකින් නොකා ඉන්න සුමානකට එක දවසක් හරි එහෙම හිතලා ප්ලෑන් කරලා අපිට කරන්න පුළුවන්. අනිත් එක අපි කරන්නේ ටෙම්පරාදුවටනේ. දැන් ඉතින් ගෙදරක ටෙම්පරාදුවක් දාන්න නැතුව අයියෝ මොකටද කියලා හිතනවා කියලා ඔන්න කියන්න පුළුවන්. ඒ වුණත් රස වගේම අපි හිතන්න ඕන කොහොමද අපි මේ නිරෝගී සුවයත් ආරක්ෂා කරගෙන අපි මේ ආදරය කරන අයට මේව උයන්නේ. එතකොට දැන් ටෙම්පරාදුවක් දානකොට මම කරන එක තමයි අපි හිතමු මෑකරල් තෙල් දානවා කියලා. මේ මෑකරල් තෙල් දානකොට මෑකරල් තැම්බෙන්නත් එක ගොඩාක් තෙල් යනවනේ. එහෙම කරන්න නැතුව තෙල් චුට්ටක් දාලා අපි ලුණු මිරිස් ටික ටෙම්පරාදු කරගෙන අපි මෑකරල් ටික දානකොට ලුණු වෙනුවට ලුණු වතුර අපි දාමු. ලුණු වතුර ටිකක් ලුණු දිය කරලා වතුර ටිකක් දාමු. ඊට පස්සේ අපිට තව පුළුවන් තක්කාලි එහෙම දානවා නම් තක්කාලි දැම්මමත් අර ඒකේ තියෙන මේ වතුර ගතියට ඒක ඇලෙන්නේ නැතුව යනවා. ඊට අමතරව කිසිම ප්‍රශ්නයක් නැහැ තෙල් චුට්ටක් දාලා මේක ඇලෙනවා වගේ නම් බය නැතුව වතුර දාන්න. වතුර දාන යන්තම් වතුර ටිකක් දාලා අඩු ගින්දරේ එතකොට හිමින් සැරේ අර වතුරෙන් මෑකරල් ටික මොනවා හරි හදන ටික තැම්බෙනවා. ඒ ටිකක් වෙලා ගියාට පස්සේ අර වතුර ටික ඉඳුරත් පස්සේ අර තෙල් දාපු විදියක්ම තමයි එන්නේ ඒකේ. තෙල් දාලා වගේ. හැබැයි ඉතින් ඇත්තටම තෙල් ගොඩාක් දාලා හැදුවම හරි රසයි ඉතින්. ඒක නම් ඇත්ත. නමුත් ඉතින් හැමදාම තෙල් දාලා කනවා නම් ඒක කන්න බෑනේ. අපි රසටත් වැඩිය හිතන්න ඕනේ අපේ ආදරය කරන අය ගෙදර ඉන්න පොඩි ළමයි වුණත් කමක් නැහැ. පුංචි ළමයින්ට වුණත් පොඩි කාලේ ඉඳලා හෙල්දි විදියට පුරුදු කරගත්තම අපිට හරි ලේසි. ඉතින් හැමදාම පලාවක් ගන්න එක කොළ පලාවක් එක්ම නැත්නම් ওই සම්බෝලයක් ගොටුකොළ ඒ වගේ මොන හරි සම්බෝලයක් හරි ළමයිට කන එක. මොකද අපේ ගෙදර හැම ඒ කාල පුරුදු වෙලා මගේ පුතා හැම ඇත්තටම සෙකන්ඩ් සර්ව් ගන්නෙත් නැහැ මේ පලා හැම නැත්තම්. සෙකන්ඩ් සර්ව් ගන්න කොටත් අහන පලා තියෙනවද කියලා. ඉතින් හරිම එහෙම පුරුදු නාම ළමයි පොඩි කාලෙම පුරුදු වෙන හොඳට පලා හැම කන්න. අනිත් එක තමයි ලුණු. දැන් අපි කන්ට්‍රෝල් කරන්න ඕන තුන සීනි ලුණු තෙල් ඔය තුනනේ. එතකොට ලුණු එකට දැන් ලුණු ඉතින් ලුණු දැම්මේ නැත්තම් කන්න බෑ කියලානේ දැන් කියන්නේ. ඉතින් ඒ වුණාට ලුණු දාන එක මම කරන්නේ. දැන් අපි හිතමු අපි මෙනු එකේ මාළු හොද්දක් තියෙනවා. මාළු හොදි
එක තා මොන හරි නම් ඒ මාළු එකට අපි හොඳට ලුණු දාලා සාමාන්‍ය විදිහට ලුණු ඇඹුළු හොඳට තියෙන විදිහට හදනවා. නමුත් ඒත් එක්කම අපි කොළ මැල්ලුමක් හදනවා. මම දැන් කොළ මැල්ලුමට ලුණු දාන්නෙම නැහැ. ඒ දාන ලුණු හැඳි භාගය හරි ඉතුරු කරගන්න පුළුවන්නේ කොළ මැල්ලුමට ලුණු දාන්නේ නැහැ. ඊළඟ කිරිය ලෝලුව හදනවා නම් ඒ වලට අඩුවෙන් ලුණු දාන්නේ වෙනද දාන ප්‍රමාණයට වැඩිය අඩුවෙන් දාන්නේ මොකද අපි අනාගෙනනේ කන්නේ. එතකොට අනාගෙන කනකොට අර අර මාළු හොදි වලින් අරක බැලන්ස් වෙනවා. නැත්තම් ඒකටත් දානවා බෝංචි එකටත් දානවා පලා එකටත් දානවා තව තෙල් දාන එකකටත් දානකොට දැන් මාළු එක හරි මොනවා හරි එකක් gedara aya aasa karana deyak mokak hari ඒකට හොඳට ලුණු දානවා. අනිත් එක නිකන් කෑවත් දැන් බෝංචි වලට එහෙම යන්තම් ලුණු දාගත්තොත් ඇතිනේ. එහෙම දාලා ලුණු ටිකත් අපි පරිස්සම් කරලා විශේෂයෙන් තරුණ දූල පුතාලා මේව ඉගෙන ගත්තොත් ඕකලන්ට ලේසි ඔයාලගේ ජීවිතේ මුල පටන් ගැන්මෙදිම හෙල්දි විදියට කන්න පුරුදු වුණොත් ඒක අපිට හරි හොඳයි. එතකොට අපි ඉගෙන ගන්න ඕන කඩෙන් කන එක ගොඩක් අඩු කරලා ඉඳලා හිටලා අපි මම උනත් ඉඳලා හිටලා යනවා. එහෙම යනවා තමයි. නමුත් නිතරම යන්නේ නැතුව gedara මොනවා හරි රසට හදලා එක જાතියෙම කෑම හදන්නේ නැතුව ඒක වෙනස් කරලා මොනවා හරි එකම විදිය කන්න දෙනකොටනේ කට්ටිය කියන්නේ අපි යන් මොනවා හරි කමු කියලා එළියෙන්. එහෙම නැතුව පොඩ්ඩක් අපි පොඩි පොඩි දේවල් වෙනස් කරලා හොඳට හදාගත් අරගෙන gedara ayita rasa deval hadala dunnot me wage api den pitin kan kota api dannne ne api den gedara hadana kota rasa karaka danni neha wediyen gunu neha tel neha api aadaren hadanne aadare karana ayita hondata etakota itin api dannawa api kanne honda pirisidu honda kema kiyala itin ehe inda kadin kane ka adu karala tel sini lunu adu karala api aadaren ape gedara ayita kema hadala denu. මං හිතන්නේ මේක හොඳ හොඳ පණිවිඩයක් වෙයි අපේ තරුණ දූලන්ට. අපි ඒ වගේ කරලා නිරෝගී විදියට අපේ පවුල ආදරෙන් බලා ගන්න තමයි ඉතින් අපිට තියෙන්නේ. අපි එහෙනම් මේ වගේ හොඳ වැදගත් අපිට ජීවිතේට වැදගත් වෙන හොඳ දෙයක් ඔයගලන්ට කතා කරන්න මං ආයේ දාසක හම් වෙන්න මං අනුමතයි.